ඔයා වත්තේ වැඩ කරලා ඉවරනම් මට ලුණු පැකට් එකක් ගෙනත් දෙනවද? ඒක නම් කරන්න බෑ. එළියට යන්න බෑ. මේ මොන කොලමක්ද අනේමි? අපි විස බීජ හරන වෙලා ඉන්නේ. ටිකිගේ විස බීජ හරන ක්‍රියාවලිය හරිම සාර්ථකයි. ඇත්තද? විස බීජ කියන ඒවා පුතේ මේ අපි අවට හැම තැනම තියෙනවා. ඒවයින් ආරක්ෂා වෙන්න නම් අපි කරන්න ඕන හොඳම දේ තමයි එක්සයිස් කරන එක. මාතා සේ එක්සයිස් කරන්න. සීයේ එන්නකෝ. පුතේ මං ගෙදරට වෙලාම ඉන්නම් එහෙනම්. තොමිය අපි එක්සයිස් කරමු. දැන්වත් කඩේ යමුද? මන්ටි ඕගොල්ලන්ට කවදා හරි හැම්බිරිස්සාව හැදිලා තියෙනවද? මට ජීවිතේ හැම්බිරිස්සාව උන ගෙදරට. ඕගොල්ලෝ මෙහෙම හැමදාම එක්සයිස් කරනවද? මම නම් හැමදාම ෆුට්බෝල් දානවනේ. අම්මා කියන එක ඇත්ත තමයි. මම හැමදාම මේගොල්ලන්ට එක සෙල්ලම් කරනවා. තොමියෝ අපි කම්මැලි වෙන්න බෑ. හොඳට විස බීජ හරණය කරන්න ඕනේ. මෙන්න මේ වගේ. ටික්කි ටික්කි තාත්තා තැවිලා තාත්තවත් විස බීජ හරණය කරන්න ඕනේ. තාත්තේ අපි දෙන විස බීජ හරණය වුණා. සීතල වතුරෙන් නේද මුණ හේදුවේ? සීතල වතුරෙන් තමයි හේදුවේ. එළිය ගොඩාක් රස්නෙයිනේ. සීතල වතුරෙන් එකපාරටම මුණ කට හොදන්න හොඳ නෑ පුතේ. කෝ බලන්න. අයියෝ උනේ චුට්ටයි තියෙන්නේ. මේත් බීපු ගමන් ඕක ඇරිලා යනවනේ. මෙච්චර විස බීජ හරණය වෙලත් ඇයි මට හැම්බිරිස්සාව හැදුනේ? පොඩි වරදකින් උනත් පුතේ විස බීජ කියන ඒවා අපේ ඇඟ ඇතුළට යන්න පුළුවන් යන්නේ ඒකයි. ඒක කොහොමද? මේ තරම් ඔයා හොඳට විවේක ගත්තොත් ඔක්කොම විස බීජ නැති වෙයි. ඇඟේ තියෙන විස බීජ අයින් කරන්න පුළුවන්? ඔව් අනිවාර්යයෙන්ම පුළුවන්. ඊට පස්සේ ඔයා ගිහින් ඉස්කෝලේ යාළුවන්ට කියන්නකෝ ඔයා හොඳ උනේ කොහොමද කියලා.